දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරයක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්විෂන්ෙ. අදලියන්නේ තුන් සය අසූහය වැනි ටෙලිවැැකිය. අප දන්නවා මේ අයමෆක ඉදිරිපත් කළේ කොන්දේශයක් තමයි විනිවිධභාවය පවත්වගෙන යාම. ඒ ඇැනි ට්‍රාන්ස්පේරන්සි. ඇත්තටම මීට පෙර අවස්ථා කිහිපයකදිම අප ටෙලිවැකිවලින් හෙළි කලා ඔබට මතක ඇති. මේරටේ වැඩියෙන්ම දූෂණ සිදවෙන්නේ අක්‍රමිකතා සිදුවන්නේ හොරකන් සිද්ධ වෙන්නේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ කියලා. රජයේ ප්‍රසම්පාධන ක්‍රියාවලය තු. ඒවගේ මයි ඔය රජේදෙන කොන්ත්‍රරා ොන්ందේ ොර ගහාවල් ඒ නිසායි ඔය අයියම් එකක පවා දැන් යෝජරා කරලා තියෙන්නේ රජයේ සියලූ ප්‍රසම්පාදන ක්‍රියාස් සහ කොන්ත්‍රාත් උවෙබ්බඩ වියක දාලා උව්‍යෘත වධ්‍යහිනය කරන්ට අවස්ථාව දෙන්ටම ඕනි කියලා හොදේ බලන්නකොයිඉතින් මේරටට දූෂිතයි මේරටේ මේ දූෂිත ක්‍රියාවලිය ඇතුළේ ඉන්නම දේශපාලනක්කින් සහ ඔය සමහර හොර රාජ්‍ය නිලධාරින් කියලා දැංඉතිං අයම් එකටත් ඉතාම පැදිලිව තේරුම්ගේෙහිල්ල නේද. ැ ආසන්න මුදාහර යක් තියෙනවාන අප ගාාවනේද. ඔය සෞඛ්‍ය මාත්‍යංශය කියනවානේ සියල්ලූ ප්‍රසම්පාදන ක්‍රියාවලි අකූරටම ඉටු කරලා තමයි නේ ධරමේ මියුන් ගලොබියෝලන් කියන අऔෂද මේ ඇනවූම් කළේ කියලා නේද. දැන් ඒ මොනතරහම් දෂිත, හොර ගණු දෙෙනුව අත්ද කියලා අය අපි අමුතුවයෙන් කියන්ටඔඕ නෑ ටෙලිවෙකි දෙහෙකිින්ම කියලදුන්න අනේද. අපි දැම්බලාගෙනන්නේ ඔවේ හොරාත්සන ගහපු උන්දලව කුදලගෙන නකංහොදේ. බාල බෙහෙතුත් ගෙනත් සල්ලි තොරාගන්ට හදපු ඔය ගේම ගහපු සැබෑ අයිතිකාරීින්ව හෙල්ි කරනකන් බලාගෙනින්වා කියලා ඔන් සඩටත් මතක් කළ හරිය මාලිගාකන්ද මහෙස්්‍රාත් ගරු අධිකරණයතුන් දැඟිය තිීන්දුවක් දුන්නන්නේේ නේද. ඔහු එනිසා ටිකත් දුවල පැනලා මහන්සේලා අල්ලන්ට හොඳේ ගරු මහෙස්ත්‍රාත්තුමිය කිව්වා මේවා මහජන මුදල් මේවත් එක්ක සෙල්ලන් කරන්න එපා කියලා. ඒ රට ඒ සියල්ලූ මුල්ලෙ ගණු දෙනු විකුණන ඒවා ගහන ගියසුම් මෙසිියල්ල අත්සන් කරන්න පෙර ඇත්තටම ජනතාව දැනගන්ට ඕනේ. සාකච්ඡා කරන්ට වාද විවාදකරන්ට විවෘර්ත ක්‍රමවේදයක් තියෙන්න්න ඕනේ. රටේ ජනතාව බලය දෙන්නේ ඒ අවස්ථාවේ ඉන්න සාපේක්ෂව හොඳයි කෙලා හිතන කණ්ඩෑම හුදේ එම ැතුව මේ සදධහටම හොඳයි කෙ හිතන ක්ඩායිහොට නමි සාපේක්ෂව හොඳයි කෙලා හිතාගන්ට පුළුවන් කණ්ඩායමට. දැන් උන්දලට ජනතාව බලයේෙන්නන්නේත. දු පහකටනි පහක්කට ඒ අවුරුදු පහට බලයගන්න උන්දලා හිතාගෙන ඉන්නවනම් මේ තමතමන්ට හිතන ආකාරයට ඇ කිසිදු ජනතා අවසරයක් නැතුව එකක රටවල් එක් ගියවසුම් ගන්න අරවා මේවා විකුණන්ට නේද ඒම නංඉතින් හරි ශෝක්කට ඉතුරුවයි මේ රටේ ඉතුරො ටිකත් නැත්තටම නැතිවෙලාම යා විනේද එහෙම වෙන්ට දෙන්ට පුළුවන්කමක් නෑ ජනතාව එහෙම සදාතනික බලයක් ඔහේලා කාටවත්දීලා නෑ නමුත් අද සිදුවෙන්නේ මොකක්ද මේ තාවකාලික ජ බලේ දැ මේ ආ්ඩුවට නං මේ වෙනකොට ඒ බලයක්ත් නෑ කියරක තමයි පැහැදිලි උපේෙන්ට තියන්නේ. මේ තාවකාලික බලයේ සදාාතනිකයි කල හිතල වැඩකරන්ට පටන් ගන්නවා. හොඳ මුදාහරණයනි මැතිවරණේ කිසිම චන්දදායකෙක් ඔ පසුගේ හැටනම ලක්ෂයම ගන්ටක හොඳේ කෞුරුත් කිවවෙනෑනනිීමේ චන්දතියන්ට එපා කියලා ඇ එහෙම හිතල කවුරුත් චන්දදුන්නේෙනෑ. ඒවගේ මයි ත්‍රස්ත විරෝධී පනත්ගේෙන්ට සමාජ මාධ්‍යාරක්ෂණ පනත්ගේෙන්ට කියලා කවරු තිල්ුවේනෑ. ඒවගේමයි ඔය පාර්ලිමේන්තුූ මන්ත්‍රී වරප්‍රසාදවලට මවාවෙලා ගරු අධිකරන විිනිසුරුවන් මට්ටු කරන්න කියලා. මෙරටේ ජනතාව හෙලාට චන්දේදුන්නේෙනෑ. අලාත්පාල චන්දය තියන්ටෙපා කියලා ඉල්ලුවෙත් නෑ මතකතියා ගන්න. ඒවාගේ මයි දැංවුවයක් ගහන්ට හදනගේම් එහෙමගේමක් ගහන්ට ජනතාව ඔහහිලාට චන්දය දුන්නේ නෑ. නොකක්ද මේ අලුත්ගේම් විධහයක ජනාධිපතික්‍රමේ අහෝසි කරලා? මේ පාර්ලිමේන්තුවම තව අවුරුදු දෙකක් විතර අරන් දුහන්ට හදන්න හොඳේ විදායක ජනාධිපති සාපය අහෝසි කරන එකට අපි එකගයි. හැබැයි ඒකට මවා වෙලා රනිල් රාජපක්ෂ රෙජිමේ මේ හදන්නේ ජනතාවගේ ඡන්ද බලයට නැවතවතාවක් කොකා පෙන්න්නන්න කොකා පෙන්න්න හොඳේ ොද මේ බහුතරේකසිේ තිස්සතරක් පිතර තියෙනවා අනි ඕනම ේකට අතෝසරන හ කියෙන් මතකතියාගන්න ඔහෙලට ජනතාව ඕනම දේකට අතෝසවන්ටත්නෙමෙයි ඔය බලය දුන්නේ හරිය එකක්හරි පැහැදිලි ජනාධිපති වික්‍රමසිංහට දිනන්ට පුළුවන්න්නම් චන්දේ තියෙනවා. පරිරදිනවා කියලා හොඳරම දන්න නිසා මොනම හෝ ප්‍රමවැට්ියක් දන්ටයි මේ හදන්නේ. විශේෂයෙන් පලාත්පාලන්න මැතිවරණයට දාපු සෙල්ලම මතකයිනි නේද. මුලින්ම අයවැයි මුදල්වෙන් කලා. වෙෙන්කලාට පස්සෙස්ල්ලි නෑැකිව. සල්ලිති බච් චන්දේනෑකිවා චන්දේති ත් සල්ලිනෑදම කද್දකක්කි වනේද. ස්වාදීන මැතිවරණ කොමිසම ී ට කරල දැම්ම. චි ෙව පුංචි කරලම ැම් ේද සිල්ලට ඩා භානක වුණේ, ගරු ශ್්‍රේෂ්ඨාධි කරන තීන්දුවට ගහපු ගේම. ගරු ශ්‍රේෂ්ඨාධකරණය කියත්්දිත් මැතිවරණය සඳහාවෙන් කළ මුදල් රජයේ විසින් අවහිරකරන්නට බෑ කියලා එමුදල් මැතිවරණයට දියයුතුයි කියලා අණ්ඩෝමකද කළේ ඒ තින්දොට ගරු කරන්නේ නැතුව මුදල් ප්‍රශ්නවල බලිය පාර්ලිමේන්තුට තියෙන්න්නේෙ කියලා මහා සද්‍යයක්ත් දැම්ම හැබයි බංුලුත් දෙෙනක දැන හිටිනැති පාර්ලිේතු හොදේ එහමදාලා ගරු විනිශ්ෂකාරවරන්ව අධිකරණයට ගේන්ටෝනි කියලා එන සත්තමත් දැම්ම නේද. ඔබට තේරනවාද මේ ලබ්බට ති බා අත පහොලට තියන්ට බයිනති සෙට්ටකක් හොඳේ ලබ්බට තිබ් අත පූලට තියන්ට බයිනති සෙට්ටකක් ඔය දැන් ආඒ චන්දේයට වංගුවක් ගහන්ට හදන්නේ. හොඳේ මේ රටේ විපක්ෂයට කියන්න තියෙන්නේෙ දැක් අද ඊශ්‍රායලයේ නැතහියානු එකතු වෙච්චි රඟදැක්කද හමස්ලට විරුද්ධව ඔවු වෙන් වෙලා යුද්ධ කරලා දිනන් ටමාරුයි කියලා තේරුම් අරගෙන ඊ ශ්‍රායිල ආණ්ඩුවයි විපක්ෂයි දෙකම එකට එකතු වා හොඳේ දෙකමෙකට එකකුතුනා එනිසාපිට මේරටේ විපක්ෂයට කියන්න තියෙන්නේෙ චන්ද පෙට්ටි හලදාන්ටනම් මේ හදන්නේ කතිරය විවෘර්තකිරීමේ බලය ඔහේ ලගේ අපේ අතේ ඇත්තේ. ඔව ඔහේ ලගේ අපේ අතේ ඇත්තේ ඒට එක තු වෙලා සටන් කරන්ට ඕනි කියනෙක අද ටෙලිවැකිය මතක් කරනවා.